හීනයක් නොවී හැබෑවක් කරගන්න පෙරම්පුරණ ආදරයක් හීන කැන්දන ආදරය කියන්නේ. අදත් ඒ පෙරම්පුරණ ආදරණීය කතාව අරගෙන හවස හතර වෙනකන් ඉන්න බලාගෙන මං ඇවිල්ලා ඉන්නේ හීන කැන්දන ආදරෙත් එක්ක. ඊ කතාව ඉවර වෙනකොට ගිහිණී අභිලාෂ්ණි ගොඩක් ආදරෙන් කතා කර කර හිටියේ. අම්මත් අභිලාෂ්ණි ලිහිණි ගැන ලොකු අවධානකින් ඉන්න නිසා අභිලාෂ්ටයි ලිහිණිටයි ලැබෙන පොඩි හරි චාන්ස් එකකින් එදෙන්න ප්‍රයෝජනය ගන්න හිතාගෙන තමයි කාපාකික ළඟදී අභිලාෂ්ණි ලිහිණි කතා කර කර හිටියේ. හැබැයි ඒ කොච්චර ආදරෙන් හිටියත් දෙන්නම දැනගෙන හිටියා කොයි වෙලාවක හරි ඒ ආදරයට බාධාවක් වෙන්න ටීෂා එනවා කියලා. හැබැයි ඒ මොහොත මේ තරම් ඉක්මනට ළඟා වෙයි කියලා අභිලාෂ්වත් ලිහිණිවත් හිතුවේ නැහැ. ඒත් අභිලාෂ්ණි ලිහිණි ඉන්න තැනට හදිසියෙම ටීෂා ආවේ කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදියට. ටීෂාගේ පැමිණීමත් එක්ක ලිහිණි එතනින් අයින් වෙලා යන්නේ ගොඩක් ලොකු දුකක් හිතේ පුරවගෙන. අකමැත්තෙන් වුණත් ඊට පස්සේ ටීෂාව ගෙදරට එක්කරගෙන යන්න වෙන්නේ අභිලාෂ්ට. අපි මොකද අපි ඔය බුම්මට් එක් වගේ බුම්මගෙන යන්නේ? කතා කරන්නකෝ. කතා කරන එකයි ඩ්‍රයිව් කරන එකයි දෙකම එකට කරන්න බෑ. අනේ එහෙනම් මෙහෙම කරමු. ඔයා ඩ්‍රයිව් කරන එක නතර කරන්න. අපි රිවර් එකක්, ලේක් එකක්, ඇට්ලීස්ට් පාර්ක් එකක් ළඟට ගිහිල්ලා හරි කොෆි එකක් බිබී කතා කරමු. බෑ මට මහන්සි. අනේ අබේ ඔයා දවසම ඇසි එකෙන් ඉන්නේ කොහොමද මහන්සි වෙන්නේ? ඒසී කරපු රූම්ස් වලට වෙලා අයිස් ගහන මිනිස්සුයි ඒසී කරපු රූම්ස් වලට වෙලා වැඩ කරන මිනිස්සුයි කියලා දෙවර්ගයක් කියනවා. දාඩිය දාලා වැඩ කරනවට වඩා මනස වෙහෙසලා වැඩ කරන එක අමාරුයි. ඕහෝ හාට් ටොක්. මට මේ වෙලාවෙ වෙන හාට් ටොක් නෙවෙයි ලව්ලි ස්වීට් ටොක්. ටීෂා වෙන්නේ නැති දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඕකේ. ලස්සනයි නේ. තව නැත්ත. ඔයා හිතන්නේ ඔයා නරක විදියට මට බනිද්දි මට ඔයාව එපා වෙයි කියලාද? මට හයි ස්වීටි බබී ඩාලින් කියන බොයිස්ලා පේන්න බෑ. ඔයාගේ ආඩම්බරකමටයි මම ලව් කරන්නේ. I love you darling. Sina kandana aadare අභිලාෂ්ට ටීෂාගෙන් නම් ගැළවිල්ලක් නෑ වගේ පේන්නේ. රමණිටත් ඕන ඒ දේ කරගන්නමයි. කොමාරි අපිට අනාගතයේදී මුහුණ දෙන්න වෙන වේදනාකාරී දෙයකට මුහුණ දෙන්න හිත හදාගෙන හිටියට ඒ අත්දැකීමට ඇත්තටම මුහුණ දෙන්න ගියාම අපිට ඒ දුක දරාගන්න අමාරුයි. ඒ වේදනාවට මුහුණ දෙන්න අමාරුයි. ඒ වගේ දෙයක් තමයි ලිහිණිටත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ලිහිණි හිත හදාගෙන හිටියට දැන් ලිහිණිට ඒ තත්ත්වයට මුහුණ දෙන්න අමාරුයි. කඳුළු හිර කරගෙන ලිහිණි යෝගිගේ සැලෝන් එකට ඇතුළුනේ ඒ නිසා. ඇවිත් වාඩි වෙන්න මැඩම්. මම මේ හෙයා ට්‍රීට්මන්ට් එකක් කරලා හෑන්ඩ් වොෂ් කරන ගම මම විනාඩියකින් එන්නම්. කවුද මේ? කියන්න ඔයාට මොකද සිද්ධ වුනේ? ඔය තරම් අඬන්නේ කොණ්ඩේ. ඔව් කියන්න. මං අදේයි අදේයි කියලා බයෙන් බලාගෙන හිටපු දවසම පොඩ්ඩි අක්කේ. ඒ කියන්නේ මේ අභිලාෂයේ සම්බන්ධ නවත්තමු කිව්වද? නෑ අම්මා. එහෙනම් ටීෂාව එයා ඇවිත් සර්ප්‍රයිස් කියලා
අභිලාෂව හක් කරපු විදියට මාව පිච්චලා යනවා වගේ දැනුණ පොඩි. ඔය නම් ඉතින් ජෙලස් එක තමයි. එයාව කියලා අභිලාෂයේ යට කැමති වෙන්නේ නැහැ. ඔයා බය වෙන්නේ නැතුව අඬන්නේ නැතුව ඉන්නකෝ. අපි හැමෝම එයත් එක්ක ඉන්නවනේ. දැන් අඬන්නේ නැතුව ඉන්න. අභිලාෂ් ටීෂර්ට් එක්ක කාර්යක ආපු වෙලාව එයාට දැනුනේ කාන්තාරයක් මැද්දෙන් කිලෝමීටර් 10 ගානක් වතුර පොදක්වත් නැතුව යනවා වගේ අමාරුවක් අපහසුවක්. ඒ තරමටම ටීෂා අභිලාෂ්ට වදයක් වෙලා තිබුණා. කොමුණත් ටීෂාගේ කරදරේ එතනින් ඉවරුනේත් නැහැ. ඒ යන්නේ පාමචං. ඔබ දැන් ටීෂාගෙන් බේරෙන්න මාව පලියක් විදිහට පාවිච්චි කරනවානේ. ඔබ දන්නේ නැබම් මට වාහනේ එනකල් දීපු වදි. හ්ම්. ආන්ටි හොයලා 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 උඹට මැච් කරලා දුන්න හොඳම ගර්ල්නේ. මව්පිය බහට අවනත වෙලා දෙයනේ කියලා දැන් ඉඳහන් ඉති. ඒක සාධාරණ නෑ ඩිලා. උඹ ගියපු ගමන් අර හොල්මන රූම් එකට රින්ගනවා. මට බංකර් බැඳගෙන ඉන්න වෙලා තියෙන්නේ. මේ බලපංකෝ. උපේක්ෂා පෑ භාගයක් විතර ඉඳලා කෝල් කරනවා. කෙල්ල තමන් පොරොන්දුන ෂොපින් යන්න එනවා කියලා. මං ගියා මචං ඈ. සෝරි ආ. ඒ බයි ආ. මෙහෙනේ ඔයාගේ කඳුළු පිරිච්ච මූණ මට ආයේ ආයේ මතක් වෙනවා. I'm sorry. I'm extremely sorry. මට ඒ වෙලාවේ ටීෂාව පිළිගන්න උනා. ආවද? ප්‍රශ්නේ අහපු විදියට නම් පුතා බලාපොරොත්තු වෙලා තියෙන්නේ තාත්තා නෙවෙයි. මේ ඔව් තාත්තා. මේ තාත්තා ටීෂා කියන්නේ මට පොඩ්ඩක්වත් ගැළපෙන ගර්ල් කෙනෙක් නෙවෙයි. එහෙම දැන දැනත් ඇයි තාත්තා අම්මා මං ගැන එහෙම තීරණයක් ගත්තේ? චූටි පුතා. අම්මා වැඩ කරන්නේ මොලෙන්. ඔයා වැඩ කරන්නේ හදවතෙන්. අන්තගාමී නොවි තීරණයක් ගන්න බලන්න. ඔයා ගන්න තීරණයට තාත්තා එකඟයි. හැබැයි චූටි පුතා, තාත්තා දැන් මේ ගෙදර බල නොලත් විදායකය. ලීනි දැනගෙන හිටියා තමන් වගේම අම්මත් අභිලාෂ් එක්ක එයාව එකතු වෙනවා දකින්න හීන මවනවා කියලා. ඒක නිසා දැන් ඇති වෙලා තියෙන තත්ත්වය අම්මා දැනගත්තුතින් ඒක අම්මටත් ගොඩාක් ලොකු දුකක් කියලා ලීනිට හිතුණා. ඒක නිසා තමයි අම්මට නොපෙනෙන්න ලීනි ඇඬුවේ. අපච්චිගේ දෝනේ සතුට දැනෙන වෙලාවට සතුට හැමෝමත් එක්ක බෙදාගෙන ජීවිතේ වින්දා. ඒත්
මං හැමදාම දුක කිව්වේ අප්පච්චිට. අප්පච්චි නැති වෙච්ච දවසේ ඉඳලම දුක් විඳින අම්මගේ හිතට තව දුක එකතු කරන්න මට ඕන උනේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට මට ආදරයක් දැනුනේ සර් ගැන. ලෝකෙටම කෑ ගහලා ඒ ආදරය ගැන කියන්න හිතුණත් මං අප්පච්චිට විතරක් කියලා හිත ඇතුලේ ආදරේ හංගගත්තේ. අහසයි පොළවයි කවදාවත් එකතු කරන්න බැරි බව දන්න නිසා. ඇත්ත දැන දැනත් මගේ හිත මට වඩා ඉස්සර වුණා අප්පච්චි. මට ඒ වචන ළඟ අකීකරු වෙන්න හිතුනේ නෑ. මං දෙපාරක් තුන් පාරක් නෙවෙයි දහස් පාරක් හිතුවත් මං සර්ට ආදරය කරන එක නතර කරගන්න මට බැරි වුණා. ආදරය කියන්නේ මොකද්ද කියලා මට හරියටම කියලා දුන්නු මැඩම් ඔයා. ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ, ඇදුරු තුමියයි යෞවනේ. පුදුමයි සතුටින් ඉන්න. ලෝක විනාශේ කියලා බංකර් හදාගෙන ඒව ඇතුළට වෙලා ගුලි වෙලා හිටියොත් අපට අද දවසත් නැති වෙනව ලේනේ. මං ඒ වැහිවලාකුළු ඈත් කරලා දාන්නම්. කොහොමද? මෙන්න මෙහෙම. අනිත් සර්, අනිත් කවුරු හරි දකි. ලේනේ, පුංචි සිනිඳු කම්මුලකට හාදුවක් දුන්නයි කියලා එක වරදක් වෙන්නේ නැහැ. අනිත් එක, අපේ ආදරේ ලෝකෙට රහසක් වෙන්න ඕනෙත් නැහැ. මට ඒ වගේ ආදරේ කරපු හදවතක් වෙන කාටවත් අයිති වෙනවා මට බලන් ඉන්න බෑ. ලසන්ත ආයතේ සයන්නේයි මගේ හීන බය පාමුලම බිඳිලයයි. මං කොහොමද ඒ දුක දරාගන්නේ? ආදරණීයම් පෑය දෙක හීන කැඳන ආදරෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. අභිලාෂ් දන්නවා මේ වෙනකොට ලිහිණි ඉන්නේ ගොඩක් දුකෙන් කියලා. එයාට මුණ දෙන්න සිද්ධ වෙච්ච තත්ත්වයත් එක්ක. ඒක නිසා තමයි ලිහිණිට කෝල් එකක් ගන්න හිතුවේ අභිලාෂ්. හැබැයි අභිලාෂ්ගේ කෝල් එකට ලිහිණි ආන්සර් කරේ නැහැ. කෝල් එක කට් කරලා ලිහිණි අභිලාෂ්ට SMS එකක් දැම්මා. මොකද මැට්ටිය කට් කරන්නේ? මං දන්නවා ඔයා අඬනවායි කියලා. ඔයා හොඳටම දන්නවා ඔයා තුරෙන් ඉඳගෙන අඬනවට මං කැමති නැහැ කියලා. එයි empty messages ඉවරලා. බලමු. එයි මේ empty messages. reply කරලා. මගේ හිතත් දැන් මේ වගේ සර්. කියා ගන්න දේවල් හුඟක් තියෙනවා, එකක්වත් එළියට එන්නේ නැහැ. නිදි මරාගෙන දුක් විඳින්න එපා රත්තරන්. ඔය අහිංසක දෙකට කඳුළු උනන වාරයක් ගානේ
මට පව් සිද්ධ වෙයි. දැන් නිදාගන්න. හයි. ආවා. අයියෝ අබි. ඕකද ඔයා යූස් කරන ෆෝන් එක? චීප් අබි. ලේබස් ළඟත් මීට වඩා ක්වලිටි ෆෝන් තියෙනවා. මෙහෙට දෙනවා ඒ ෆෝන් එක. දෙන්න. ටීෂා මගේ යකා උසන් නැතුව ෆෝන් එක දෙනවා. ඕ ඩෙවිල්. මිස්ටර් අබිලාෂ් ඩෙවිල්. කොයක් එක්කලා පෙන්නන්න? අයියෝ මට මෙයාව මට්ටු කරන්න වෙන ක්‍රමයක් ඉගෙන ගන්න වෙනවා. හරියට යකාට කෙස් ගහති ගාරෙන්න දුන්නා වගේ මෙතඩ් එකක්. ඊන කැන්දන ආදරේ. ලිහිණිට හැමදාම හිතෙන ඒත් ක්‍රියාත්මක කරන්න බැරි වෙන දේ අදත් එයාට හිතුණා. ඒ තමයි ඔෆිස් නොගිහින් ඉන්නවා කියලා. එයාට දුක හිතෙන දේවල් දැක දැක, දුක හිතෙන දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ ඔෆිස් කියෝතින් කියලා ලිහිණිට හිතුණා. ඒක නිසා ලිහිණි ඔෆිස් නොගිහින් ඉන්න හිතුවට ඒක යාට කරන්න බෑ. කොමාරි මේ අතරේ ලිහිණි වෙච්ච හැමදේම අම්මට හංගන්න හැදුවට ඒ හැමදේම ගැන අම්මටත් ඉඟියක් දැනෙලා තිබුණා. නයනට විතරක් නෙමෙයි ගුණයටත් ඒ වෙනස තේරිලා තිබුණා. මේ පාන්දර මූදල ගමට අද වෙඩියාව පටන් ගත්තා. දැන් ඔබ කවුද මැරලා තියෙන්නේ? මේ ගුණේ හටවාගෙන ඉන්නවා. හටවාගෙන ඉන්න. ඒක කොයි වෙලාවෙ තුක්කන කැඩුවාද? යකෝ මණික්කාරෙක් දලං කෑල්ලක් හොඳයි හැඩයි කියලා තියාගෙන ඉන්නේ. පුෂ්පරාගයක් වයි රෝඩිය කම්මන කරු විතර. එතකොට අපි මාළුකාර මාළුකාරයෙකුට පියා මැස්සෝ ඇටවල්ල හොඳ වෙන්නේ කෙලවල්ලි චෝරෙක් මෝරෙක් කම්බෙන කරු විතරයි. ඇති ඇති ගුණේ ලොකේ නාන ඉඳින්කො. ඔය ටීෂද මොකී දාවට මහත්තයා ඒකට මනාපයක් නැහැ කියලා උඹම කිව්වනේ. දැන් මේ නයනෝ මොකෝ සුදු නෝනලා වගේ ඉන්න නෝනලට වඩා කර්මවත්තුරුන්ට ලොකුයි ගංගොල කෙල්ලෝ. ඈ ඉනා යන්න කතා කියන්න එපා. අනේ මේ ඔහේ මාව බැඳගත්තේ පොත්තරතර හිටී ඉන්න කියලා මං දන්නවා. හැම මිනිස්සෙම ඔහේ වගේ නේ. අනේ ඔව් 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 මේ කිව තවත් උඩ දාපන් උඩ දාපන් කමක් නැහැ. මේකි මගේ කියන්නේ ආඩමක් ඉතලා ගත්තද? ඊට පස්සේ ලසන්තියා ළඟ වැටිලා ඉඳි කික්කියක් වගේ. කික්කියක් වගේ. අනේ දැන් වාද කරා ඇති. ඔබ නතර කරන්නකෝ. මම ඔෆිස් යනවා. නී රිදිලා රිදිලා. ඉඳගෙන ඇති අදත් වෙනදා වගේ සීතල වාහනේ ගෙදර ඉස්සරහට ඒකේ ලරයි. ජීවිතේ ආදරය අරගෙන එන හින කැඳන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව වෙච්ච දේවල් එක්ක ලිහිණි අද ඔෆිස් ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ අබිලාෂ්ට. ඒත් අබිලාෂ්ට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණ නිසා තමයි අබිලාෂ් වාහනෙන් ඇවිල්ලා ලිහිණි එනකන් බලාගෙන හිටියේ. නගින්න යන්න මං එන්න. හැරලා යන්න ඕන නම් මම මෙහෙම එන්නේ නෑ ලිහිණි. නගින්න. සර් මේක තව ප්‍රශ්න ගොඩකට මූලක්. මම පුරුදු විදිහට යන්න. ලිහිණි කොහෙවත් කොතනකදිවත් සිටිවිල්ලකින්වත් මං ටීෂර්ට කැමතියි කියලා කියලා නැහැ. ටීෂර්ට පිස්සු නටුවට මට කරන්න දෙයක් නැහැ.
ඔයා මං වැරදි නැහැ කියලා දැන දැනත් ඇයි මෙහෙම කරන්නේ ලිහිණි? මේක ගම මාත්‍යෝ ගර්ල් ඉස්සරහා පික්චර් පෙන්වන්න ගත්තම වටියුන් කට ඇරලා බලන් ඉන්නවා. මේ කෙල්ලේ එක්කෝක ඵලයන් නැත්තම් යන්න කියපන්. යම් මට ආදරෙයිනේ. ඒකනේ වාහනේට නැග්ගේ. වාහනේට කලින් නැග්ගේ නැත්තේත් දැන් නැග්ගේත් සර්ට ආදරේ නිසා තමයි. මං කලින් නැග්ගේ නැත්තේ මං එක්ක සර් වාහනේ ගිහිල්ලා බහිනකොට මැඩම් දැක්කොත් සර්ට හොඳ නැති හින්දා. දැන් මං වාහනේට නැග්ගේ තව ටික වෙලාවක් හිටියොත් බාප්පා සර්ට කරදරයක් කරයි කියලා බය හිතුන හින්දා. දවස ආදරණීය පෑදක ගෙවිලා ගිහින් තියෙන්නේ. අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ. අභිලාෂ් ලිහිණීව වාහනයට නැගගෙන ඔෆිස් එකට එන්න ආවට ලිහිණී කොමහරි අභිලාෂ්ට කියලා කියලා මගින් බැස්සා. ලිහිණී මගින් බැස්සේ ඉස්සරහට ඇති වෙන්න තියෙන තත්ත්වය ගැන අභිලාෂ්ට වැඩිය දුරදිග හිතන නිසා. අභිලාෂ් එක්ක ලිහිණී වාහනෙන් ගිහිල්ලා ඔෆිස් එක ළඟින්ම බැස්සොතින් හදිසියවත් රමණි මැඩම්වත් දැක්කොතින් ඒ තත්ත්වෙත් එක්ක සිද්ධ වෙන්න තියෙන දේවල් බරපතල වැඩි කියලා ලිහිණි දැනගෙන හිටියා. ඒ නිසා තමයි ලිහිණි මගෙන් බැස්සේ. කුමාරි අභිලාෂ් ඔෆිස් එකට යනකොට හදිස් මීට්නක් කෝල් කරලා තිබ්බා. Good morning everybody. Good morning madam. මේ වෙද්දී හැමෝගෙම හිතේ එක ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නවා. ඇයි මේ හදිසි හමුවක් කැඳවුවේ කියලා. මේ කැඳවීම හදිසි සිද්ධ වුණත් මම මෙතනදී ඉදිරිපත් කරන තීරණය හදිසි ගත තීරණයක් නෙවෙයි. මේ ඉන්නේ ටීෂා රූත් අබේවික්‍රම. ඩිසයින් ගැන හොඳ සෙන්ස් එකක් තියෙන අවුරුදු 10ක් කැනඩාවල හැදුණු වැඩුණු කෙනෙක් මේ ටීෂා. ටීෂා අපේ කම්පැනියට ජොයින් කරගන්න කලින්ම ඉඳලා මගේ අදහසක් තිබුණා. ඒත් ඉතින් එයාගේ ස්ටඩීස් ඉවර වෙලා එයාට ලංකාවට එන්න පුළුවන් වුණේ ඊයේ. ඩිසයිනින් ගැන කෝක වෙතත් කොල්ලන්ව දැලේ දාගන්න නම් හොඳ සෙන්ස් එකක් තියෙනවා වගේ. මම ටීෂාට ඩිසයිනින් සෙක්ෂන් එකේ එක්සිකියුටිව් පෝස්ට් එක දෙන්න තීරණය කරා. දැන් ටීෂා ඔයාලට කතා කරයි. ටීෂා ටීෂා මොනවද ස්ටඩීස් කරලා තියෙන්නේ ඒ වගේ පෝස්ට් එකක් දෙන්න? අඩුම තරමේ ඩිසයිනින් ගැන සෙන්ස් එකක්වත් තිබුණා නම් කමක් නැහැ. චුටි පුතා, ටීෂා කැනඩාවල හොඳ රිච් ෆැමිලි එකක හැදිච්ච ගර්ල් කෙනෙක්. එයාට බිස්නස් ගැන සෙන්ස් එකක් නැති තරමට අපිට ලේසි. එයාගේ පෝස්ට් එක ගැන මම බලා ගන්න. ඔයා ඔයාලා දෙන්නගේ වෙඩින් එක ගැන හිතන්න. ඕකේ. Thanks madam. I'm Tisha Ruth Abhavikrama from Canada. මම හිතනවා මගේ පෝස්ට් එකේ වැඩ ටික කරගන්න ඔයාලා මට සපෝට් කරයි කියලා. Mr. and Mrs. Samaradevakara and Mr. Abhilash Samaradevakara මම හිතනවා මට මගේ වැඩවලට සපෝට් කරයි කියලා. මම හිතනවා මේ කම්පැනි එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන යන්න වැඩ කරන්න පුළුවන් කියලා. මොකද මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක, මගේ ඩැඩිගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක, ඔයාලගේ හෙල්ප් එකත් එක්ක ඒක කරන්න පුළුවන්.